Tech Edge Inspire YouTube channel එක ඔබ අද සාදරයෙන් පිළිගන්නවා. අද ඉතින් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ bundle cable ගැන. ඒ කියන්නේ ABC cable ගැන තමයි අද හැඳින්වීමක් කරන්න යන්නේ. ඒ කියන්නේ ABC කියන නාමයේ short form එකක්. ඒක දීර්ඝ නාමයක් විදිහට කතා කරනවා නම් aerial bundle conductor කියන අදහස තමයි එන්නේ. ඉතින් වර්තමානයේ ගත්තට පස්සේ ඔයාලා දැකලා තියෙන විදුලි රැහන් අරලා තිබ්බේ මීට ඉදිරි කාලෙදී ඇල්මිනියම් භාවිත කරලා ඇල්මිනියම් කේබල් භාවිත කරලා වැඩ කිරීමේදී බොහෝ දුර අපහසුතා වෙනවා දෝෂ ඇති වෙනවා ඒ වගේම තමයි මිනිස්සුන්ගේ ජීවිතවලට හානි වෙනවා දේපළවලට හානි වෙනවා ඒ දේ මග අරලා දැන් වර්තමානයේදී විදුලි රැහන් සියලුම දේවල් අයින් කරලා අලුතෙන් PVC එකක් යොදලා ඇල්මිනියම් කේබල් PVC එකක් යොදලා බන්ඩල් කේබල් විදුලිය බෙදා හැරීම සඳහා භාවිත කරනවා ඉතින් මේක භාවිතා කිරීමේදී ලංකාවේ මිලිමීටර 25 50 70 95 විදිහට තමයි භාවිතා කරලා තියෙන්නේ මේ කේබල් ගේජස් 25 කේබල් එකක් ගත්තොත් ඇම්පියර් 112ක් විතර ප්‍රමාණයක් හෑන්ඩල් කරන්න පුළුවන් ඇම්පියර් එක ඊට පස්සේ මිලිමීටර 50 කේබල් එකක් ගත්තට පස්සේ මිලිමීටර 50 කේබල් එකක් ගත්තට පස්සේ ඇම්පියර් 168ක් 70 කේබල් එකක් ගත්තට පස්සේ ඇම්පියර් 213ක් 95 කේබල් එකක් ගත්තට පස්සේ 250ක ප්‍රමාණයකුත් ඇම්පියර් බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා මේ කේබල් ගැන හඳුන්වීමක් කරන්න මෙන්න මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. මේ මේ බන්ඩල් කේබල් මේක සම්පූර්ණම එකට තමයි ඔතලා තියෙන්නේ. ඉතින් මේකෙත් අර වගේම තමයි ඇල්මිනියම් කේබල් වල නම් L1, L2, L3 යටම න්‍යූට්‍රල් ආකාරය තමයි තියෙන්නේ. ඉතින් මේකෙත් එකට තියෙනකොට මේක හඳුනා ගැනීමට අපහසුතාවයක් තියෙන නිසා ඔයාලට පෙන්වන්න පුළුවන් මෙන්න මේ කේබල් එක ගත්තට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති ඉරි තුනක් තියෙනවා. ඉරි තුනක් තියෙන එක නම් L3 එක තමයි. ඊළඟ එකේ L මේ මෙතන ඉරි දෙකක් තියෙනවා නම් ඒක L2 එක ඉරක් තියෙනවා නම් L1 එක. ඊට පස්සේ ගත්තට පස්සේ ඊළඟ කේබල් එක තියෙන න්‍යූට්‍රල් එක ගත්තට පස්සේ සම්පූර්ණම PVC ආවරණයක් තියෙන රවුමටම මේ කිසිම සලකුණක් යොදලා නැහැ. මෙන්න මේක තමයි න්‍යූට්‍රල් වයර් එක. ඊළඟට මෙන්න මගේ පොඩි කේබල් එකක් තියෙනවා. මේ පොඩි කේබල් එක භාවිතා කරනවා ස්ට්‍රීට් ලයිට් වල දැකලා ඇති නගරයක් ගත්තට පස්සේ පාරවල් වල වීදි ලාම්පු සඳහා භාවිතා කරන විදුලිය යැවීම සඳහා මෙන්න මේ 16 mm කේබල් එක තමයි යොදාගන්නේ. ඊට පස්සේ මේක විශේෂයෙන්ම කියන්න ඕනේ මම කියවා 25 50 70 95 කියන කේබල් වල සෑම පොදු එකක් තමයි මේ න්‍යූට්‍රල් එක. ඒ කියන්නේ උදාසීන අග්‍රයට භාවිතා කරලා තියෙන 54.6 mm ප්‍රමාණයේ කේබල් එක තමයි භාවිතා කරලා තියෙන්නේ. මේක අනිත් කේබල් වල 70 වුණාට 70 කේබල් 70 වුණාට මේ න්‍යූට්‍රල් එක 54.6. ඒක මතක තියාගන්න මේ කේබල් එකෙන් තමයි ඒ රඳවා ගන්න ඕ අදින්න සෑම දෙයක්ම භාවිතා කරලා තියෙන්නේ න්‍යූට්‍රල් කේබල් එකෙන් තමයි. ඒ හේතුව තමයි ඒකේ මේ අනිත් කේබල් ටික උසුලහගෙන ඒක ශක්තිමත් භාවයෙන් වැඩි වෙන්න තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ මම පෙන්නන්න මෙන්න මේ වගේ උපකරණ ටිකක් භාවිතා කරනවා මේ විදුලි රැහන් සම්ප්‍රේෂණය කිරීම සඳහා. මෙන්න මේකට කියනවා සස්පෙන්ෂන් ඇසම්බ්ලිය කියලා. ඒ කියන්නේ මේකට මේ න්‍යූට්‍රල් කේබල් එක මෙන්න මේ අකට දාලා මෙන්න මෙතෙන් ලොක් කරලා තියාගන්න පුළුවන්. එහෙනම් මේක උසුලාගෙන තියෙන අදහස කියන තමයි මේක සස්පෙන්ෂන් ඇසම්බ්ලිය. ඊළඟට ඔයාලට පෙන්වන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් තියෙන මේ රෝප් එකක් තියෙනවා. මෙන්න මේකෙන් ඔයාලට කේබල් එක ඇදලා තියාගන්න පුළුවන්. මේකට කියනවා ඩෙත් ඇන් ක්ලෑම් ඇසම්බ්ලි කියලා. එහෙම නැත්නම් ටෙන්ෂන් ඇසම්බ්ලි කියලා කියන මේක අපි යොදාගන්න ඒ න්‍යූට්‍රල් එකමයි. මෙන්න මේ ආකාරයට මැදට දාලා මෙන්න මේ කෑල්ල තද කරාට පස්සේ මෙන්න මේක තද වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේවට කියනවා පී සින්ක් කනෙක්ටර්. ඒ කියන්නේ මේ විදුලි රැහන් ඔයාලා දැකලා තියෙන පාරවල් වල යනකොට නිවෙස් වලට මිලිමීටර ඒ විදුලි බලමාලෙන් විදුලි සැපයීම ලබා දීම සඳහා මෙන්න මේ භාවිතා කළා තමයි එමෙ ස්ථානවල අරගන්න. මේකේ යටින් තියෙන වට උල්ුල් වගේ ඇල්මිනියම් කැලියෝ ගැත්තන ඒවා පසාරු කරන ගිහිල්ලා විදුලි සැපයීම ලබා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට වෙන්න පුළුවන් මේ කේබල් යම් කිසි ආකාරයකින් භාවිතා කිරීමේදී මොනම හේතුවක් කළා මගින් කැඩෙන්න පුළුවන්. ඒ අවස්ථාවක මම ජොයින් කරන්නේ ඒ හින්දා මෙන්න මේ වගේ කෑල්ලක් තියෙනවා භාවිත. මේක කියනවා පෙරුල්ස් කියලා. අවශ්‍ය ප්‍රමාණයට මේවා සුද්ධ කරගෙන මෙන්න මේ ඇතුළට දාලා මේකේ ඇතුළට බස්සලා මේක ටූල් එකක් තියෙනවා ක්ලීම්පින් ටූල් කියලා.
තදකාට පස්සේ මේ ජොයින්ට් එක නිසියාකාරව ඔයාලට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පොඩි දල අදහසක් තමයි මේ හැඳින්වීමෙන් කරේ. ඒ කියන්නේ ABC කේබල් ගැන ඔබ පොඩි දැනුමක් හෝ ලබා ගන්න ඇති. එහෙම ලබා ගත්තා නම් මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි මේ වගේම විදුලි කාර්යමෙන් මේක බලා ගන්න ෂෙයා කරන්න. ඔයාලට මොනවද ප්‍රශ්න තියෙනවද comment section එකේ comment කරන්න. ඒ වගේම මේ වගේම වීඩියෝ ඉදිරි කාලෙත් ඔයාලා බලන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මගේ YouTube channel බෙල් icon එකේ all bell icon එක click කරන්න.